ඔබට දෙන්න හදපු කාරණේ දෙවෙනි කාරණේ කතානායකතුමා දැන් මේ 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 අර රැවුල් පත් මට මගේ මගේ දෙවෙනි ප්‍රශ්න අහන්න කයිද දෙන්න මගේ දෙවෙනි ප්‍රශ්න ඉනේ ප්‍රශ්න ඉවර කරගන්න හරි මගේ දෙවෙනි ප්‍රශ්න දැන් දැන් මේ ප්‍රධානම කාරණේ දැන් ඉන්න ඉන්න මම මේ මේ මේවා කරනවා දෙවෙනි කාරණේ දැන් මේ රැවුල් පත් වෙන වෙලාවේ සුරුට්ටු පත්තු කරන චෝදනා හැමතිස්සෙම තියෙනවා ජනාධිපතිතුමාගේ ගෙදර වටලනකොට ජනතාව ඒ බස් රථයට ගිනි තැබීම පිළිබඳව ඒ පාර්ශවයන්ගෙන්ම මේක ගිනි තිබ්බය කියන චෝදනාව තියෙනවා එතකොට අද පුවත්පත්වල වාර්තා කරලා තියෙනවා ඒ ගිනි ගත්ත ගිනි ඇවිලුණු ත්‍රිවිල් රථයේ අයිතිකරු කියනවා මේක මුහුණ වහගත්ත පොලිස් නිලධාරීන් දෙන්නෙක් තමයි මේක ගිනි තිබ්බේ කියලා ඉතින් එතකොට උත්තර දෙන්න ගරු කතානායකතුමනි මේක නැවත නැවත අපිට කියන්න සිද්ධලා තියෙනවා මම දන්නේ නැහැ තේරුම් ගන්න ඔලුවක් නැද්ද කියලා 6:42 මේ බවුසරේට ලෝඩ් කරන්නේ රෑ 12ට වැඩි වෙන්නේ මිල රෑ 12ට වැඩි වුණාට පස්සේ උදේ 6:42 කියලානේ ඊට පස්සේ මිල වැඩි වීමෙන් පස්සේ කවුරුවත් මිල මේ වැඩි වෙන්න ඉස්සෙල්ලා ලෝඩ් කරගෙන ගිහිල්ලා තිබුණේ නැහැ ඒ නිසා මිල වැඩි වීමෙන් පස්සේ කරන්නේ ෂෙඩ් එකක ගෙනත් තියෙන තොග ටික වැඩි කරන්න කියලා කිව්වම ඒ වෙලාවේ වැඩි කරන්න ඕනේ ඒ වෙලාවේ ඉඳලා අඩු කරාට පස්සේ විකුණන්න කිව්වම තෙල් ඒ ගබඩාවේ තියෙන තෙල් ටික විකුණන්න අඩු කරනොත් වෙලාවේ ඉඳලා ඒ නිසා ඔබතුමා මේක තේරුම් ගන්න බැරනම් මට කරන්න දෙයක් නැහැ අපි ඕනම පරීක්ෂණයකට සහයෝගය දෙන්නම් කතානායක තුමනි මේක දිගින් දිගට ආය යන්න දෙන්න එපා මේක මට කියන්නේ ජයමහාමන්ත්‍රීතුමා ගරු කතානායකතුමාට ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම නීතිය සාමයේ අමාත්‍යවරයා ඉන්න වෙලාවේ මම අහනවා ඔබතුමාගෙන් මොකද පෙරේදා වෙඩි තැබීමේදී ආයුධ තුනකින් බුලට්ස් 60ක් පාවිච්චි කරලා තියෙනවා බුලට්ස් 90ක් පාවිච්චි කරලා තියෙනවා මැගසින් තුනක බුලට්ස් පාවිච්චි කරලා තියෙනවා විශේෂයෙන්ම ඊට කලින් දවසේ IGP සහ සීනියර් DA IG අතර රැස්වීමේදී උද්ඝෝෂණයකට අඩුම ගානේ අත්අඩංගුවට ගැනීමක්වත් කරන්න එපයි කියලා තමයි තීන්දුව දීලා තියෙන්නේ එතකොට එහෙම තියෙද්දි මේ SSP KB කීර්තිරත්න මහත්මයා කෙනෙක් කියලා තමයි මේ නියෝගය දීලා තියෙන්නේ ගරු කතානායකතුමනි මේ කීර්තිරත්න මහත්මයා ASP 2007 විභාගයට ලිව්වා එයා 49 වෙනියා 14 දෙනයි ගත්තේ එතකොට 14 දෙනෙක් ගද්දී මෙයාව ඒ 14 දෙනාට අමතරව මාසෙකින් ගත්තා 2008 1 14 දෙනා ගත්තට පස්සේ එතකොට 49 වෙනියාව ගත්තා තනි පුද්ගලයෙක් විදියට ඒ ගත්තේ රාජපක්ෂවරුන්ගේ අනුබලයෙන් ඒ ආශිර්වාදයෙන් එතකොට ගරු කතානායකතුමනි මේ SP වරයාට විරුද්ධව අනිත් අය නඩු දැම්මා ඒ නඩු අරපම ශ්‍රේෂ්ඨාධිකරණය බරපතල වරද්දක් කරා මේක තමයි මේ රටේ තියෙන ප්‍රශ්න මොකද මොහුව එළියට දානවා වෙනුවට 50 දෙනාම SP කරා 50 දෙනාම SP කරා ඒක බරපතල වැරද්දක් එහෙම තමයි මේ SSP වරයා මෙතෙන්ට ආවේ ගරු කතානායකතුමනි අපේ කාලේ පූජිත දයාසුන්දර මහත්තයා මේ SSP ව මඩකලබ වෙනවත්තල දුන්නා මොකද පෑය 24ම බීලා ඉන්නේ ඒ නිසා වගකීමක් දුන්නේ නැහැ එතකොට ගරු කතානායකතුමනි මෙයාව දේශපාලන පරිගැනීම් ලයිස්තුවේ ඉන්නවා මේ ආණ්ඩුවේ මෙයා දාලා දිනවා මෙයාව මඩකලපුවේ දැම්මයි කියලා දේශපාලන පරිගැනීම් මෙයාට පඩි වර්ධන කිහිපයක් සහිතව DIG නිර්දේශ කරලා දිනවා DIG නිර්දේශයක් දීලා දිනවා මේ මිනී මරපු SSP වරයාව මෙතෙන්ට පත් කරේ ඔහුව අනීතිකව SSP කරලා අනීතිකව ඌට මේ රාජපක්ෂලාගේ ආශිර්වාදය මොහුට DIG කෙනෙක්වත් IGP වත් නෙමෙයි වෙඩි තියන්න කියලා නියෝගය දීලා තියෙන මේ ආණ්ඩුවේ රාජ්‍ය අවතුරු සහ කැබිනට් අවතුරු තුන් දෙනෙක් ඔහු තමයි අනියෝගය දීලා තියෙන මම පාදේ වගකීමෙන් කියන්නේ එකට DIG වත් SSP වත් IGP වත් නෙමෙයි වගේ කියන්න ඕනේ මේ SSP ට නියෝගය දීලා තියෙන්නේ මේ ආණ්ඩුවේ ඉන්න කෑගල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන කැබිනට් අමතර කෙනෙක් ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරන කැබිනට් අමතරෙක් සහ මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන කැබිනට් අමතරෙක් ඒක මම වගකීමෙන් කියනවා ඒ නිසා වහාම මේ සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්න ඕන මේ විදිහට බුලට් 90කින් වෙඩි තියන්න මැගසින් 3කින් වෙඩි තියන්න පොලිස් නිලධාරීන් 3 දෙනෙක්ව භාවිත කරන්න මේ හරි පිළිමත් තියෙන හයිය වෙන මොකුත් නෙමෙයි රාජපක්ෂවරුන්ගේ හයිය ඒ අපේ අරු කතානායකතුමනි තුෂාර මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරපු කාරණාව පිළිබඳව එතුමාමයි ප්‍රශ්න ඉදිරිපත් කරලා එතුමාම උත්තරයකුත් දුන්නා එතුමා කියන විදිහට මුහුණ වහගත්ත පොලිස් නිලධාරීන් කිව්වම ඒ අය මුහුණ වහගත්ත කෙනා පොලිස් නිලධාරියද කියන එක කොහොමද කියන එක මම දන්නේ මට දැන් තේරිච්ච දේ තමයි එතුමා ඒ කාරණාව කිව්වම ඒ ගැටලුව ඉතින් පොලිස් නිලධාරියද සාමාන්‍ය කෙනෙක්ද එතනට සම්බන්ධ වෙච්ච කෙනෙක්ද කියන එක අපි දන්නේ නැහැ මට තාම මේ වර්තාව ලැබිලා නැහැ මන්ත්‍රීතුමා ලැබිච්ච වහම ඔබතුමාලා ලබා දෙන්න කටයුතු කරනවා ඒ වගේම ගරු කතානායකතුමනි මම ඉල්ලීමක් කරනවා මේ
සභාව අද මේ මාධ්‍ය හරහා මේක කියන්නත් කියලා මොකද අද රටේ ජනතාව යම් කිසි අසහනයකට පත් වෙලා තියෙනවා තෙල් සම්බන්ධව